මාන්තිවලදී පොලිස් කාරක පිටවසින්. ඒකේ අනිත් තේරුම පොලිස් කාරක පිටවසින්ද යාට පාචු දැම්මා කියන්නේ. විට්නස් කවුද බුදා විට්නස් කියන්නේ? විට්නස් කියන්නේ ඇහෙන් දකපු කෙනෙක්. මොනවා හරි යම් කිසි දෙයක් ඇහෙන් දකපු කෙනා දකපු කෙනා නම් කියලා මොකද්ද විට්නස්? අපේ සිංහල වචන මොකද්ද? සාක්ෂිකාරයනේ. දැකලා තියෙනවලු දැකලිපලු ඔහු ඇට මර්ඩර්ස් මිනි මරුම් සිදුවීමක දසුනකදී ඇයව දැක්කා කියලා චෝදනා කරනවා. ඒක මර්ඩර්. මේකට ඊයා දැම්මත් මර්ඩර් මිනි මරුවා. රයිට්. මේක මර්ඩර් මිනි මරුම් සිදුවීම. පිටිපස්ස බුද්ධිමත් පුතාලා ආගෙන දින්නේ. නමුත් what if this man isn't guilty of murder? කොහමද මේ මිනිහා guilty වුනේ නැත්තම් මිනි මරමු කියලා? ඒ කියන්නේ guilty වුනේ නැත්තම් කියන්නේ ඇත්ත කිව්වොත් බොරු කියනවා නම් යා හංගනවා නම් guilty. කොහොමයි? නැත්තම් මං කියන්නේ ඒ කියන්නේ guilty. What if he completely innocent? මොකද කියලා අහනවා. එයා සම්පූර්ණයෙන්ම අහිංසකයි නේද? නේද? දැන් තාප් දාලා තියෙන්නේ. Perhaps කොහොමුණා? He was in the wrong place. එයා හිටියේ වැරදි තැන. At the wrong time. වැරදි වෙලාව. And he has a similar body. එයාට තිබුණලු, එයාට තියෙනලු සමාන similar ලස්සන වචනයක්. Similar body, සමාන බොඩියක්. ශරීරයක්. Right? Similar body, build, හැදුන or hair color konde paata to that of the actual murderer kaada sama kaage wage da atta sapa actual murderer atta binu maru wage konde paatai e wage vardane una podi ekui tibuna eya padine da now image i then oya hitanda now image i your brother ඔයාගේ සහෝදරයා your best friend ඔයාගේ හොඳම යාළුවා or even yourself උඹම හරි කමන්නේ උඹම පවා right in this man's position මේ මිනිහාගේ position එකේ මේ ඉන්න මිනිහාගේ තැනේ ඔයාට උනාලා මොනවා වේද කියලා හිතන්නේ කියලා කියන image එක right how difficult it would be කොච්චර ඒක අමාරු වෙයිද how difficult it will be නැතුව ඇයි it would be කියලා අමිත වැදගත් කරනවා. I make a would be කියලා. මොකද කියන්නේ? මේක පුතා would be කියලා දාන්න හේතුව ඔයාලා දන්නවද? will වල අතීත කාලය තමයි would. මම කියලා දෙනවා දිනවල ඔයාලට. will වල අතීත කාලය තමයි would. ඔබ අතීත කාලයේ ඉඳන් අනාගතේ ප්‍රකාශ කරනවා නම් මේ වර්තමානයේ එතනද පාදිනවනේ would. How difficult it would be that මේ සිදුවීම සිදුලා ඉවර නැද්ද? අන්න එතන මං හිටියා නම් කියලා නේද මේ කියන්නේ? අන්න එතන මගේ සහෝදරයා හිටියා නම් කියලා නේද කියන්නේ? අන්න එතන මගේ සහෝදරයා හිටියා නම් ඒක කොච්චර අමාරු වෙයිද කියුවට දැන් මෙතන ඉඳන් අනාගතේ දේ කියන්නේ එතන ඉඳන් අනාගතේ. එතන ඉඳන් අනාගතේ කියන්නේ මේ කතා කරන්නේ අතීත කාලේම අනාගතයක් තමයි. පැහැදිලි නේද? අන්න එයා හිතුවා එයා මැරෙයි කියලා. He thought that he would die. මෙසක් he will die කියන්නේ. ඒක නේද මොකද? He will die කියන්න බෑ. එයා හිතුවා එයා මැරෙයි කියලා. එයා හිතුවේ අතීත කාලේ. එයා එතනින් පස්සේ මැරෙයි කියලා හිතුවේ. අපි මේ කතාව කියන්නේ මෙතන නැගිලා. පැහැදිලිද කියලද? අපිට ඒක අතීත කාලේ අනාගතයක් තමයි කියන්නේ. නමුත් ඒක ඒ අනාගතය අපිට අතීත කාලේ. ඒ වෙලාවට අපි මොකද වාච කරන්නේ? Would how difficult it would be
ඒක කොච්චර අමාරු වෙයිද for you ඔයාට and your family වගේ පවුලට to experience අත්දකින්න මේ වගේ දෙයක් this however කෙසේ නමුත් the police have no option පොලිසියට මේ option එකක් නැහැ විකල්පයක් නැහැ other than arresting the suspect සැකකරුවෙක් suspect කෙනෙක් සැකකරුවෙක් arrest කර අත්අඩංගුවට ගන්නවට වඩා වෙන option එකක් පොලිසියට කතාව ඇත්තනේ ඔයා නිවැරදි කරු වෙන්න පුළුවන් ඔයා ඇක්චුවල් මර්ඩර් වෙනවා වෙන්න පුළුවන් හැබැයි ඔයා ඒ වගේ නම් ඔයාව සස්පෙක්ට් කරනවා නම් සැක කරනවා නම් පොලිසියෙන් අපි ඇරෙස්ට් කරනවා අය කරන්නේ නැහැ සස්පෙක්ට් සැක කාර්යය අය මයිත්‍රා වල හොඳට පැහැදිලි ඇති කියලා මේ ටෙස්ට් එකේ තේරුම මීනින් එක වැඩක් නැහැ අපිට ඒ වෙලාවට නමුත් කතාව ලස්සන කතාවක් කියන නිසා තමයි පැහැදිලි කරන්නේ